ജീവിതത്തെ ශ්‍රී ලංකේ කලාවමරේ පායපු තරුව අතරේ තවත් තරුවක් හොයාගෙන අද අපි තරුවක් සම විශේෂාංගෙන් මේ ඇවිල්ලා ඉන්නේ ජය වඩන ගමට. ඉතින් ඔබ කල්පනා කරන්න වැඩි ජය වඩන ගම ඉන්න තරුව කවුද කියලා. ඉතින් ඔහු වාදකයෙක් ඒ වගේම ගායන ශිල්පියෙක්. රටම දන්න තරුවා. ඉතින් මම දැනට කියන්නේ මෙච්චරයි. අපි බලමු ඒ තරුව කවුද කියලා. අපි දැන් මේ ඉන්නේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර. හරියටම කිව්වොත් වික්‍රමසිංහපුර 9 වෙනි පටුමගේ. ඉතින් තරුවක් සමග විශේෂාංගිනද අපි කාටද කතා කරන්න කියලා මම ඔබට කිව්වේ නෑ. ඉතින් මම දැන් කියන්නම් කායකද අපි කතා කරන්න කියලා. අද අපේ තරුව තමයි ජයන්ත රත්නායක. ඉතින් අපි දැන් ලෑස්තිලා ඉන්නේ ඔහුගේ ගෙදරට යන්න. එන්න මාත් එක්ක. හෙලෝ ජයන්ත රත්නායක මහත්මයා. ජයන්ත අයියේ අපි ඇවිල්ලා ඉන්නේ. හරි. අපි මේ ඇවිල්ලා ඉන්නේ ජයන්ත රත්නායක මහත්මයාගේ ගේ ගාවට. ඉතින් මේ තියෙන ගේ අපි දැන් යන්න හදන්නේ. එන්න. අකේ අපි අයියට කතා කළා. කිව්වා මට අයියේ විස්තර අයියේ ලෑස්ති වෙනවා. එන්න පොඩ්ඩක් ළඟ ඉන්න ඇතුළට. අද තරුවක් සමග ජිෂාගෙන් අපි ආවේ ජයන්ත රත්නායක ගෙදරට අපි උඹට මතක් කරලා. ඉතින් අපි ඔය ආදරෙන් පිළිගත්තේ ඔහුගේ ආදරණීය බිරිඳ ගණි රත්නායක. ඉතින් අකේ කොහොමද සබසානේ මම ගණිතක් නෑ නංගි. වාඩි වෙන්න කොහොමද ඒක අපි කතා කරමු. හරි. ඉතින් අපි දන්නවා ජයන්ත අයියට ඉන්නේ දුවෙකු පුතෙකු. ඉතින් ඒ තුරුතුරු දැනගන්න පුළුවන් අපිට අක්කගෙන්. අකේ කොහොමද දැන් දුවයි පුතයි? දන්නේ පුතා නම් දැන් ලංකාවේ නෑ මේ දවස්වල. හයර් ස්ටඩීස් වලට USA ගිහිල්ලා. දුවනම් AOD කැම්පස් එකේ දැන් ඉන්නේ. ඔව් ඉතින් අපි දන්නවනේ ගෙදරකට අමුත් එක්ක ආවොත් අනිවාර්යයෙන්ම තේකක් දෙන්න වරදින් නැහැ කියලා. ඉතින් ජයන්ත අයියලා ගෙදරත් එහෙමයි. අද මම දැන් ලෑස්තිලා ඉන්නේ ගණ්‍යක්කගේ ආදරණීය තේක පොන්න. ඉතින් තේක පොන්න ගම ඉතින් ටික අපි කතා කරමු. මම කැමති අක්කගේ මුලින්ම මෙහෙම අහන්න. කලාකරුවෙක් වුණාම අපි දන්න හුඟක් කාර්ය බහුලයි. ගෙදර රැඳෙන ප්‍රමාණය අඩු. කොහොමද මේ දේවල් හඳුනාගන්නේ කරගන්නේ? ජයන්තරන් ඇත්තටම ගොඩක් වෙලාට මම මට උදව් කරනවා ගෙදර ඉන්නකොට. අනිත් වෙලාවට ඉතින් මම කරගන්නවා ජයන්ත බැගෙදට සහයන්නේ මේ උදව් කරනවා මට ගොඩක් වෙලාවට. යා තමයි ගේම් යන්න ගන්නේ ඔක්කොම කරන්නේ මට ලේසි එකකින්. ඉතින් ගොඩක් ඉතින් අයිලකට මම කතා කරන්න කැමති අක්කවි කොහොමද මුලින්ම ජයන්තයිව හම්බෙච්ච දවස් මතකද? කොහොමද ඒ සොඳුරු අතීතේ? ඇත්තටම මේ නුගේ වල ජයන්ත ඉස්සර රෙකෝඩ් බා එකක් තිබ්බා. එතන මාය නංගි ගොඩක් කියලා යනවා මේ කැසට් ගන්න. ඉතින් තමයි මුලින්ම ඇත්තම ජයන්තව දැක්කේ මාය නංගි තමයි. ඊපස් මුලින් නම් ඇත්තම මේ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ නිසා ඇත්තට මම කැමති වුණේ නැහැ. ඊපස්සේ ටිකක් දැන් ජයන්තව දැනගත්තට පස්සේ තමයි ජයන්තර කැමති වුණේ ඇත්තටම. කොහොමද විවාහය සිද්ධ වෙන්නේ කොයි කාලෙද? මම දැක්ක අවුරුදු කමාරක් විතර ගියාලු වෙලා ඉතින් දෙපැත්තම කරත්ත තිබෙන්නේ නැහැ. ජීවිතේ ඉතින් ඔයාලා දැන්ටපත් දන්නවා අපි කායකද කතා කරන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ජයන්ත රත්නායකත් එක්ක අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඔන්න ඔහු වෙනවා. ඉතින් දන්නවනේ වෙලාව කිව්වොත් වෙලාවට වැඩ කරනවා ඔහු. ඉතින් අපි අද ඔහුත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. ජයන්ත අයියේ කොහොමද? හොඳින් ඉන්නවා නයි. ඔව් ජයන්තයි අපි සාමාන්‍යයෙන් කලාකරුවෙක් මුණ ගැහුණා මුලින් මහන ප්‍රශ්න තමයි මේ දවස්වල මොනවද කරන්න කියලා. මොනවද ජයන්තගේ දවස්වල උතුරුතුරු? ඔව් ඇත්තම මේ මාව ගොඩක් අය දන්නේ මම බොහෝ විට අනුන් ගැට තමයි කරන්නේ. ඒක අනුන්ට සංගීත සපයනවා, උත්සව අවස්ථා සංගීතවත් කරනවා, මංගල අවස්ථා හෝ වෙනත් ආයතනවල උත්සව අවස්ථා කිය සම්භාෂණ වැනි දේවල් නැත්තම් කාට හරි සින්දුවක් හදලා දෙනවා, ඒ පටිගත කිරීම වල වාදකෙක් හරි ඉන්නවා, සංගීත අධ්‍යක්ෂණය කරනවා.
ඉතින් දැන් මම මගේ මම දන්න සංගීතය මට දැනුම් තේරුම් ඇති කාලේ මගේ තාත්තගේ වැඩ ඔක්කොම කරේ මම ස්වර ප්‍රසාර ලියන ඒවා ඉඳලා පටිගත කිරීමද ප්‍රසංගද හැම එකම බර කරට අරගෙන කරේ මම ඉතින් දැන් මං ගැන මම හිතලා නැහැ කියලා මට හිතෙනවා ඉතින් දැන් මට හිතෙනවා ඒ කාලේ ඇවිල්ලා කියලා මම දැන් මේ දවස්වල මගේම කියලා ගීත කීපයක් පටිගත කරගෙන යනවා ඒවා රූපමාදීන තිලදක් වන් දිනනවා මොකද අද මේ අපි කිව්වට දැන් මේ විශ්වාස කරලා හරියන්නේ නැහැ කියලා අද ලෝකෙත් එක්ක අපි යන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේ හඳ පමනක් තිබුණමදි ඒවා රූපමාදීනුත් නවමු ආකාරයට මෙතෙක් අපි හැමදාම දකින්න රූප රචනා නෙවෙයි වෙනස් විදිහකට මේවා මේ රූප රචනා දක්වා මම ගෙනියන්න තමයි ඉන්නේ. ඔව් ඉතින් ජයන්තය මතක් කරානේ දන්න කියන කාලේ ඉඳන්ම තාත්තගේ හැම දෙයක්ම බර කරට අරන් කළේ ඔයා කියලා. ඉතින් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ජයන්ත රත්නායක කියන ගායන ශිල්පියා මත වාදන ශිල්පියා එළියට එන්නේ තාත්ත නිසායි කියලා. මොකද අපි දන්නවා නළුවෙක්ගේ පුතේ අනිවාර්යෙන් නළුවෙක් වෙන්න ඕනෙම කියලා දෙයක් නැහැ. නමුත් එහෙම වෙන ප්‍රමාණය වැඩි. ඒ ප්‍රවණතාවය වැඩි. ගායකගේ පුතෙකුත් ඒ විදිහමයි. මාදකගේ පුතෙකුත් ඒ විදිහමයි. ජයන්ත රත්නායක මෙහෙමනේ මේ නිසාමද? ඇත්තෙන්ම ඒක මේ එහෙම තමයි. හැබැයි හැමෝම දකින විදිහ නෙවෙයි මේකේ ඇතිම යථාර්ථය. මොකද දැවැන්ත ප්‍රතිරූපයක් වුණාම පියා හැම වෙලේම හැමෝම සංසන්දනය කරන්නේ මාව ඔහුත් එක්ක. නමුත් අපිට ඊළඟට ඔහු ජීවිත කාලයක් පුරා හදාගත්ත ඒ ප්‍රතිරූපයට අපිට කිට්ටු වෙන්න සමානට බැරි වෙන්න පුළුවන්. ඒක අපේ අදක්ෂතාවයවත් එහෙම දෙයක් නෙවෙයි. අර ලොකු වෘක්ෂයේ යටතේ අපි හැදිච්ච පැලෑටියක් නිසා අපිට ඒ හැවණි මිදෙන්න බෑ. සහ ඒ ප්‍රතිභාවට එන්න අපි කොච්චර අපේ ජීවිතය කැප කරාද කියන එක සමාජයෙන් බලපාන්නේ වාසනාවුණත් තියෙන්න ඕන ඇත්තෙන් එක පැත්තකින්. නමුත් මට හිතෙනවා දැවැන්ත කෙනෙක්ගේ පුතෙක් වෙලා වූ පලියට ගායකයෙක් හෝ වාදකයෙක් වෙලා ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙක් වෙන්න හරි අමාරුයි. හැබැයි මං හිතනවා මේ වෙනකොට මම ඒක ජයග්‍රහණය කරලා තියෙනවා. අද බොහෝ අය තාත්තගෙන් පරිබාහිරව මාව වැඩවලට සම්බන්ධ කරගන්නේ මගේ ජීවන දෂ්ටාවට නිසා තාත්තගේ පුතාහිනා නෙවෙයි. ඔව් ජයන්තයට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මං හිතන්නේ තාත්තගේ පරම්පරාව අයත් ඊට පස්සේ අපේ දැන් මේ කාලේ අපේ වර්තමානින් පරම්පරාව අයත් එක වැඩ කරන්න. දැන් මේ හැමදේමත් එක්ක ඔයාට හොඳ දැනීමක් ඇති කියලා මම විශ්වාස කරනවා මේ රස නින්දනය ගැන. අපි හැමෝගෙම එදා සහ අද ජයන්තය විශ්වාස කරනවාද මේ රස වින්දනය කියන දේ දැන් කෙනෙකුට උපතින් මෙන්න ඕනේ අපි විශ්වාස කරන දෙයක් මම පුද්ගලිකවම හිතනවා කෙනෙකුට මේ අමුතුවෙන් මේ සින්දු අහන්න මේ ගීතය අහන්න මේ වාදනය අහන්න කියලා කිව්වට එක කෙනෙකුට රහයි මේක හරි ලස්සනයි කියලා කියන්න අමාරුයි කොහොමද කෙනෙකුට රස වින්දනය එකතු වෙන්නේ ජීවිතේට ඒක ඇත්තෙන්ම මේ රටක අධ්‍යාපන ක්‍රමයේ මත තමයි මිනිසුන්ගේ සංවේදී බව මිනිසුන්ගේ තියෙන මානුෂික හැඟීම් හැම එකම වර්ධනය වෙන්නේ බොහෝ දැන් අපේ දේශපාලඥයින් ලෝක බැංකුවේ හරි කාගේ හරි ඕනකමට සාහිත්‍ය අයින් කරනවා විශේෂ ධාරාවයි. ඒතර අපේ ඉතිහාසය අයින් කරනවා. එතකොට අපිට මේ අපේ රට මෙතෙක් ආපු මේ ගමන් මඟ කොහොමද අපි කොයි කොයි මේ අධිරාජ්‍යවාදීන් වලින් බේරිලා මේ අපේ රජවරු කොහොමද මේ රට බේරගත්තේ මේ කෘෂිකර්මෙන් කොහොමද ස්වයංපෝෂිත කරේ ඒ වගේම කලා නිර්මාණ කොහොමද ලංකාවට එන්නේ ඒවා කොහොමද පැවතෙන්නේ ඒවා අපේ වෙන්නේ කොහොමද ඊළඟට මේවා පවත්වාගෙන යන්න මේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ කියන දේ කිසිම දෙයක් දැන් අද ඉන්න තරුණ වර්ගවලුත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතකොට අර සංවේදී මිනිස්සු නැති වෙන්නෙත් නැහැ. හොඳ රසයක් ඇති දේශමාමකත්වයක් දේශයට ආදරේකමක් ඇති වෙන්නෙත් නැහැ. කම්පියුටර් වගේ බොහොම රොබෝල වගේ මම මේක කරොත් මට මේ ජොබ් එකකින් මෙච්චර ඉන්න පුළුවන් මට ගෙයක් හදන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් පවුල ජීවිතයක් ගත කරන්න පුළුවන් රට යන්න පුළුවන් එහෙමයි කියලා ඒ එම් එක මිසක් ඉන් එහා දෙයක් මිනිස්සු හිතන්නේ අද කාලේ. ඉතින් එතෙන්දී අපිට ඔය සංවේදී රසඥතාවය හෝ මේ මානසික හැඟීම් ගැන කතා කරන්න බෑ. සුනාමියක් ආපුලා මිනිස්සුන්ට මොනවා හරි ගිහින් දෙනවා කියන එකවත් ගම් උතරක් ආවම අපි මොනවා හරි කරනවා කියන එක විතරක් නෙවෙයි මේ සංවේදීකම හෝ මානසික ප්‍රතිකත්වය කියන්නේ. අපි අපේ ළමයව මුලින්ම දෙමව්පියෝ කියන්න ඕනේ මේකට. මොනතරම් මාධ්‍යවල මේ හරසුන් දේවල් පෙන්නුවත් මගේ ළමයාට වන් දෙන්නේ මෙන්න මේවයි කියන එක දෙමව්පියෝ බුද්ධිමත් හිතලා කරොත් මට හිතෙනවා යම් තාක් දුරට අපිට අනාගතයේ හොඳ රසඥතාවයක් සංවේදිකමක් තියෙන මිනිස්සු බිහි කරන්න පුළුවන් වෙයි කියලා. ඒ හැරුණකොට එහෙම මේ රජයකින්වත් එහෙම දේවල් ඇති කරලා නැහැ. මොකද මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද ඒක. ඔව් ජයන්තය මේ මතක් කරු මගෙන් බොහොම සංවේදී වචන ටිකත් එක්ක මට තියෙන බොහොම සංවේදී ප්‍රශ්නයක් අහන්න.
ජීවිතය අපි හුඟක් දේවල් ලං කරගන්න ලෑස්ති වෙනවා. සමහරක් දේවල් අපිට ලං කරගන්න බැරි වෙනවා. අපිගෙන හිමිවීම හිමිවීම ජීවිතය අපි හැමදාම තියෙනවා. ජීවිතයේ වඩාත්ම වටින දේ මොකක්ද ජයන්ත අයියගේ? මට නම් වටිනම දේ තමයි මගේ ආත්මය. මගේ ආත්මය ආත්මික කොහොම මගේ මට මම හිතරකංගව මම හැම දෙයක්ම කරන්න ඕනේ. මම හොඳ බෞද්ධයෙක් හැටියට මගේ ඊළඟ ආත්මය ගැන මම පොඩ්ඩක් හිතනවා. මම මොනවා කරත් දැන් කොටින්ම මේ මගේ පාසල මම DSN නැගිටල්ලි ගියේ. DSN නැගිටල්ලි උද්දුත් පාඩ තමයි සමාජ පෙර රට. ඉතින් මම දැන් මගේ ආර්ථික වාසිය හෝ මගේ දේවල් හිතන ඉස්සෙල්ලා මම රට ගැන හිතනවා. මම මේ කරන දේවල් වලින් රටට ඊළඟ අනාගත පරපුරට යම්කිසි වැරදි දෙයක් මම දුන්නොත් ඒක මම හිතනවා බෞද්ධ ක්‍රීඩට ඒක ගොඩක් අකුසල් රැස් කර ගැනීමක් කියලා. ඒ වගේම මගේ බිරිඳට මගේ ළමයින්ට මම ජයන්ත රත්නායක කෙනෙක් කෙනාගෙන ආඩම්බර විය හැකි දුක් විය නොහැකි ඒ කියන්නේ කනගාටුපත් නොවිය හැකි වාතාවරණයක් මම ඇති කරලා තියන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හැම වෙලේම හිතන්නේ ඒකයි පවුල තමයි මගේ එක සංගීතය වෙන්න ඕනේ ඒක හැබැයි මට හැම වෙලා මම හැම කරගෙන නැහැ මම පවුල තමයි මගේ එක වෙන්නේ ඊළඟට මගේ විෂය. නමුත් මේ ඔක්කොමත් එක මම එකයි මගේ ආත්මය කියලා මම ඊළඟ ආත්මේ හොඳ දැනකට යන්න ඕනේ කියන තැන මම මුලින්ම ඉන්නවා. ඔව් ඉතින් මම අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ බොහොම සුන්දර පිළිතුරක් හරිම උත්තර හිතනකම ඔබ ලබා දුන්නා. ඉතින් මේ ජයන්ත රත්නායක කියන ගායන ශිල්පියාගේ ගීතයක් අහන්න නැතුව බෑනේ මේ වෙලාවේ. ඉතින් ඒක හඬ අවදි කරන්න නැත්ත ඕනේ. ඉතින් තව බොහෝ දේවල් අපි කතා බහ කරමු මේ විරාමයේ. මගේ හසඟන පිහිනා යන්න ඉතින් ගංගාවේ ඇති නැවති සිටියායුරේ අපි හමුවෙමු නිවනට නොගිහින් මතු අත් භවයේ යලි ඉපිද ඉපිද සංසාරේ ඒක මං හිතන්නේ ගීතේ අතරමක නතර කරන්න හිතෙන්නේ නැහැ. අතරමනේ මං ඒ ගීතේ හරි ආසයි. මම කියලා ඒ ගීතේ ඉන්න ජයන්ත අයියගෙන්. මොකද මගේ කලින් ඒ ගීතේ හරි ආසාවෙන් රසවින්ද ගීතයක්. ජයන්ත අපි දන්නවා දැන් කෙනෙක් අලුතෙන් ගීතයක් නිර්මාණය කරාම අපි හැමෝම ඒකට ප්‍රතිචාර දක්වනවා. කෙනෙක් ඒක අගය කරනවා වෙන්න පුළුවන්, විවේචනය කරනවා වෙන්න පුළුවන්. දැන් අලුතෙන්ම කෙනෙක් ගීතයක් එලියට එනකොට සහ කෙනෙක් ශේෂ්ත්‍රයේ ඉඳලා කෙනෙක්ගේ ගීතයක් ජනප්‍රිය වෙද්දී සහ එලියට එනකොට ටිකක් වෙනස් ප්‍රතිචාර දක්වන්නේ අපි දකින්න ප්‍රේක්ෂකයෝ කියන දේවල්. ජයන්ත කොහොමද දකින්නේ දැන් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් අලුතෙන්ම ගීතයක් ඉදිරිපත් කරද්දී මොන වගේ අභියෝගද? බොහෝ අය දැන් අද ජනප්‍රියතාවයේ ඉන්න අය මම දැකලා තිනවා සයම්ගසි මේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල රේඩියෝ චැනල්ස් වල ඇවිල්ලා ඔවුන්ගේ කතා කරනකොට කියන දේවල් තමයි ඔවුන් වෙනස් දෙයක් කරන්න බොහොම බයයි. මොකද ඔවුන් හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. දැන් මල් ගැන ගීත කියපු කට්ටිය මල් ගැනම කියනවා. අර අඬන තාලසින් කියනවා අඬන සින්දුම කියනවා. දැන් ඒගොල්ලෝ එක්කෝ දැන් අර දැන් අපි හැනවානේ ගොඩක් අය අර ගිරි අටින් ගෑ ගහන වගේ දැන් එහෙම අර හයි පිච් කියන සින්දු කෙනා ඉන්නවා. ඒගොල්ලෝ ඒවම කියනවා. ඉස්සර කාලේ ගායකයෝ ගත්තාම ගායක ගායිකා ගත්තාම ඒගොල්ලෝ නොඑක් විදිහේ ගීත ගායනා කරලා තියෙනවා. දැන් අපි දකිනවා මගේ පියා උදාහරණ ගත්තොත් එහෙම අඳුර බිඳින්න රැයක් දවාලු වැනි ගීත නැත්තම් සඳිවිතර පෞත්මය තුරක් මැරෙන්නේ නැහැ වගේ ගීත නැත්තම් තරුවත් තරුන් ලියා වගේ ඔබ දෙසොල් පෙතිලිහි වැනි ආදර ලබතු අම්මා ගත්තාම ලෝක කීපයක්. ඉතින් ඒ ප්‍රතිභාව ඔවුන්ට තිබුණා. සහ ඔවුන් කරේ මේ ශේෂ්ත්‍රයේ රැඳෙන්න ඕනේ මේක මාකට් කරන්නේ මම මාකට් වෙන්න ඕනේ එහෙම නෙවෙයිනේ. මොකද අද මේක දැන් බිස්නස් එකක් වෙලා. ඇත්තම හේතුව ඒ කාලේ අය කරේ කලාකරුවන් කරේ නිර්මාණ.
නිර්මාණ කියන්නේ ඒවට එක්ස්පයර් ඩේට්ස් නැහැ නේ එක්ස්පයර් ඩේට් ගන්න. හැබැයි අද කට්ටිය කරන්නේ නිෂ්පාද. විකුණන්න කරන්නේ. ඒකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ගොඩක් වෙලාවට මේ හරි කෙටි කාලීන ගායක ගායිකාව බිහිලා ඉන්නේ. ඒගොල්ලෝ එනකොටම එක්ස්පයර් ඩේට් එක ගහගෙන ඉන්නේ. හොඳයි. ඉතින් දැන් ඉස්සර කාලේ ගැන මතක් කරගන්න නිසා ජයන්තයි මම කැමති දැන් ඔබ සංගීතය කරන්න පටන් ගන්නේ තාත්තගේ ආභාෂය ලැබෙද්දි. මතකද නුවර ගිය හැටි කෝච්චියේ? ඔව් මෙහෙමයි. දැන් ඇත්තම අපි ඒ කාලේ තාත්තට වාහනේ වුණත් නැහැ. ඉතින් අපි යන්නේ එන්නේ එක්කෝ වාහනේ කය කරගෙන යනවා නැත්නම් කෝච්චි යනවා. හරිම සුන්දරයි. ඉතින් ඒ කාලේ දැන් මට මම තරුණ වේට ලැබුණාට පස්සේ තාත්තා ඉතාමත් ජනප්‍රිය තරයට ආවට පස්සේ වගේ නෙවෙයි. මුල් කාලේ තාත්තව වැඩි එහෙම දෘෂ්‍යනාලිකා තිබුණ නෑනේ. ඉතින් ගොන්දින් දැක්ක පත්තරින් පින්තූරයක් ගිය නිසා අර මේ පුද්ගලයාව ගොඩාක් හඳුනන්නේ නැහැ. එහෙම තාත්තා අපේ කොණ්ඩේ වවාගෙන යාගේ යම්කිසි ප්‍රතිරූපයක් යම්කිසි ඉමේජ් එකක් තිබුණා යාට හැදිලා. හැබැයි තාත්තා පොඩ තොප්පියක් දාගෙන කොණ්ඩේ වහලා කොණ්ඩේ උඩට දාලා තොප්පියක් දාගෙන ඉතින් පොඩ්ඩක් හඳුනන්න බෑ කන්නල් ජීවිත දාලා. පොඩි නිදහසක් තිබුණා අපිට. නැත්තම් දැන් මෑතක ගියනම් මම මට මතකයි තාත්තත් එක්ක කොහෙද දැන් එහෙම නේද මාත් එක්ක ගියත් මගේ ළමයින්ටත් ඒ වැඩේ වෙනවා. මේ අපි ගිය වැඩේ කරන්න ඉස්සෙල්ලා අර අවුට ඉන්න ඇර කතා බහ කරන එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට අපි ගිය කාර්යය කරගන්න ටිකක් බාධා ඇති වෙනවා. නමුත් ඉතින් ඕක තමයි කලාකාරී සාමාන්‍යයෙන් ඇති වෙන දේ. කෙසේ වුණත් ඒ දුම්රිය ගමන් ගිය කාලේ එතකොට ඒ කාලේ අපි මතකයි හැම පුළුවන් තරම් වීකෙන්ඩ්ස් වල මේ අපි සතියන්තවල මේ වැල්ලවති මුහුද නාන්න යනවා චිත්‍රපටයක් බලන්න යනවා. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් ඇත්තම හරි සුන්දරයි. මේ විශේෂයෙන් මේ මගේ මම තමයි අපිව හැංගලේ මොකද අම්ම තමයි ගෙදරින් එක. ඉතින් අපේ වැරදි හදන්නෙත් එයා ඔක්කොම අපේ ඉගෙනීම කටයුතු බලන්නෙත් එයා තාත්තගේ වැඩවලට උදව් කරමින් මම අපේ නිශ්ශබ්දතාවය රකින්නෙත් එයා බොහොම මේ එයා බොහොම පරිස්සම් වෙනවා. තාත්තට නිදියන්න පවා නිදහස එයා හදලා දෙනවා. ගෙදර වාතාවරණය නිශ්ශබ්දතාවේ නිදියන්න හදලා දෙනවා. ඒ වගේම හැබැයි අපි දඟ වුණේ නැත්තේත් මම හිතන්නේ බොහෝ විට මගේ මල්ලි තමයි දඟයා. හැබැයි අනිත් තුන් දෙනාම බොහොම පිළිවෙලට ඒ කියන්නේ හැමදේම බොහොම නිශ්ශබ්දව කරන්න කාටවත් කරදරයක් නොවෙන්න කරගන්න පුරුදුනේ අර තාත්තට අම්මා හදලා දෙන වාතාවරණයට වෙන්න පුළුවන් මම හිතන්නේ. ඔව් ජයන්තයි අපි දැනගෙන හිටියේ ජයන්ත රත්නායක වාදකෙක් වගේම ගායන ශිල්පියෙක් කියලා විතරයි. හැබැයි මේ දැන් අපිට අහන්න අපිනා බොහොම ටික කාලයකට කලින් ඔබ චිත්‍රපට රඟපෑවා කියලා. ඔව් මේකද මේ සාමාන්‍ය ජීවිතවල සමහරු දෙවි වැඩක් කරනවනේ. මේ අපේ ගෙදර එයක් ඒ කාලේ ආව ගියා සාර්ථක හොඳ හිතුවතෙක් PUD කරලා කියන මේ අපේ කැමර ශිල්පිය. එතුමා කරපු සම්බන්ධ වෙලා කරපු ආරියත් නිතාන මහත්මිය අධ්‍යක්ෂණය කරපු මේ චොපර් බයික් එකක් වටාගේ ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. මම ඒතර 7 වසරේ මේ වටා ගිරිච්ච කතාවකට මේ ඇත්තම මගේ බයික් එකක් නැති වෙලා තිබුණා. නැති වෙලා මම බොහොම ප්‍රශ්න මට දුකයි. ඉතින් එහෙම තිබුණා. එහෙම කාලයක් තිබුණා. මට ඒ එක්ස්පීරියන්ස් එක තිබිච්ච හින්දාද මම දන්නේ. මට ඇහුව මේ කැරක්ටර් එක කරන්න පුළුවන් කියලා. මම ඉතින් දන්නේ නැහැ රඟපානවා කියන්නේ මොකද්දවත් එහෙම තේරුමක් නැහැ. ඔහේ ඉතින් ගිහිල්ලා කරා. අනේ ඉතින් ඒක මහ ලොකු දෙයක් වුණා. හැබැයි මම මතකයි ওই චිත්‍රපටයේ ගිහිල්ලා යම් යම් සම්මාන වගේක් එහෙම අරන් ඇවිල්ලා තිබුණා. මේ හැබැයි නංග පාන්න මට බැහැ. ඔව් මම හිතන්නේ ජයන්තයි දැන් සංගීත ශිල්පියෙක් එහෙම නැත්නම් වාදන ශිල්පියෙක් අපි හැමෝටම ළඟම ඉන්න යාළුවා කවුද කියලා සංගීත භාණ්ඩයක් නම් කරන්න වෙන්නේ. මම හිතන්නේ ජයන්තයගේ කීබෝඩ් එක. අනිවාර්යයෙන්. ඉතින් මම හිතනවා ඒ කාලේ කීබෝඩ් එකත් අරගෙන කෝච්චි යනකොට මෙච්ච අමතකන වෙනසදී මොන තරම් මැදින් එකක් දෙකක් මතක් කරගන්න ඕනේ. ඇත්තෙන්ම මට මේ හොඳයි ඒක මතක් කරගන්න. මොකද දැන් ගොඩක් අය හිතනවා මේ අහවලාගේ පුතා වුණාම හරිම මේ මල් මාතත් දිගේ මේ ශේෂ්ත්‍රයට එන්න ඇති කියලා. හැබැයි මගේ තාත්තා කවදාවත් මට එහෙම පාරක් හදලා දුන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම මාව ගෙනල්ලා මෙහෙම තිබ්බේ නැහැ. අපිට අත්‍යවාරම වැටෙන්න දුන්නා. ඒ කියන්නේ ඒක තමයි අපි අද නොඇටි ඉන්නේ. මට මතකයි අර මේ අර බිත්තිවල එල්ලන ලස්සනට මේ ඉස්සර තිබ්බ බල්ලෝ ඉන්න පින්තූර අරව මේවා. දැන් මට මගේ කීබෝඩ් එක මට අම්මා අරන් දීපු කීබෝඩ් එක මට දාන්න පෙට්ටියක්වත් තිබුණේ නැහැ. මේ මම ඕක අර බිත්ති එල්ලන එකක උතලා කටු ගහලා මේකත් අල්ලගෙන මගේ ඇඳුම් බෑග් එකත් අල්ලගෙන නුවර අපි ආන්ද්‍රපදගේ බෑන්ඩ් ඇතුළ සුපර් ජෙට්ස් කියලා. මම ඒක කීබෝඩ් ගහන්න යනවා වැඩවලට. මම බස් එකේ හරි කෝච්චියේ හරි සමහරවිට පොටු නැති වෙලාවල් වල මගේ සපත්තු උඩ කීබෝඩ් එක මෙහෙම තියාගෙන මෙහෙම ඒක අල්ලගෙන බෑග් ගැත්ත මෙහෙම අල්ලගෙන මොකකින් හරි අත වැටෙන්න තියෙන්නේ අල්ලගෙන එහෙම ගිහිල්ලා
සංගීත කටයුතු වල දිලිච්ච කාලයක් තිබුණා. ඊළඟට කිල්ලපණිය ශක්ති පිසුරෙන්දායලා ගෙදර අපි ශක්ති ප්‍රැක්ටිස් කරලා රෑදි ගොඩ හරි එනකොට මම පාරට බහිනකොට වාහන නැහැ. පස්සේ ටැක්සි වලට සල්ලි දෙනවා අපි සල්ලි දෙන්නේ නැහැ සාත්තුල හැම නිකන් මේ එහෙම කරන්නේ. එහෙම මල් මාසත් නෙවෙයි. ඉතින් මම කරන්නේ කිල්ලපණිය සමහර මම පයින් යනවා මේ නාවින්න ගෙදරට මේ අර කීබෝඩ් එක පිස්සු කරන එහෙම ඒව තිබුණා. හැබැයි ඒ වෙලෙන් හරි හොඳ පන්නරයක් තමයි ලැබුණේ. ඒ කියන්නේ අදටත් පාරේ යද්දී මම වාහනේ යද්දී මට වයලිනයක් හරි ගිටාරයක් හරි අරගෙන මල්ලිගෙන කරනකොට මට මතක් වෙනවා ටක් ගාලා මගේ ගිය ඒ කාලේ. ඉතින් හරිම සුන්දරයි. ඔව් ඉතින් ජයන්ත අයියේ ඒ කාලෙකට පස්සේ කලාකරුවෙක් වුණා ගහුණාම අහන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම හිතන්නේ මට පුළුවන් ටික මම ඇහුවා මේ වෙලාව ඇතුළත. ඉතින් කතා කරනවා වෙලාව ගියා දැනුනේවත් නැහැ. මම අවසාන වශයෙන් කැමති දැනගන්න ජයන්ත අයියගෙන් අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි ගැන විශ්වාස කරලා, නිර්මාණය ගැන විශ්වාස කරලා. මේ ලෝකේ වාට වැඩියෙන්ම විශ්වාස කරන්නේ ඇත්තෙන් මේක ටිකක් බැලහු ප්‍රශ්නයක්. මොකද දැන් අද වෙනකොට මට මාව විශ්වාස නැති කතියට ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව අපි අද කරන නිර්මාණ සමහරට අද කාලයට හරියන්නේ වෙන්න පුළුවන්. ඉතින් අද කාලයට හරියන්නේ කියලා මම වෙනස් වුණොත් එහෙම මාව මම පාරට බැස්සාම සාමාන්‍යයෙන් එදිනදා හම්බෙන අය මේ තියෙන ක්‍රමයට බයිනවා. බැලලා ඇයි ඕගොල්ලෝ නිශ්ශබ්ද වෙන්නේ, ඇයි ඕගොල්ලෝ යමක් කරන්නේ නැත්තේ කියලා අහනවා. හැබැයි මම කරන දේවල් මහජනතාවසලට අරන් යන්න බොහෝ මාධ්‍ය සූදානම්. ඒ කියන්නේ එතෙන්දි තියෙන්නේ දැන් ගියොත් කියන්නේ මේ රැල්ලට දෙයක් ඉල්ලන. දැන් මට උදාහරණයකට මට එක්තරා කැසට් නිෂ්පාදකෙක් කතා කරනවා, කැසට් එකක් කරන්න, සීඩියක් කරන්න, චන්දන්ලිය රාජ්‍ය වගේ. ඇයි මම චන්දන්ලිය රාජ්‍ය වගේ වෙන්නේ? එහෙම ඉල්ලන එක හරි වැරදිනේ. අඩු ගාන විත්‍රත්නායක වගේ කිව්වනම් තමයි කමකුත් නෑ. එහෙමත් නෙවෙයි. අර ඒ වගේ මේ රැලි වලට දැන් සර්කට් මේ සමහරු එහෙම දේවල් තියෙනවා ඉල්ලීම්. නමුත් පොදු ජනයා, පොදු මහජනතාව ඉන්නේ හොඳ බුද්ධි මට්ටමක, හොඳ රසඥතාවයක කියන තැන මම ඉන්නවා. ඒ නිසා තමයි අපිට තාමත් පාරිබැස්සාම මිනිස්සු බොහොම ගෞරවාන්විතව සැලකන්නේ. ඔව් ජයන්ත කියුව වගේ හොඳ නිර්මාණත් එක්ක අපි හැමදාම ඉන්නවා. හොඳ කලාකරුවන් එක යහපත් නිර්මාණත් එක්ක මාධ්‍ය විදිහට අපි හැමදාම ඉන්නවා. ප්‍රේක්ෂකයෝ ඔබත් ඒ වගේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ජයන්තගේ සියලුම කටයුතු සාර්ථක වෙන ප්‍රාර්ථනා කරනවා. හැමදේම බොහොම හොඳින් ඉස්සරහට යන ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තරුවස් සමග විශේෂයෙන් අපි සමගින යන ලෑස්ති. අද අපි කතා කරේ අපි හුඟක් ආදරය කරන ගායන ශිල්පියෙක්, වාදන ශිල්පියෙක් ජයන්ත රත්නායකත් එක්ක. ඉතින් තාත්තක ගීතයක් අහන්න නැතුව බෑනේ. අපි සෝදානම් ආශර විප්‍රත්නායක මහත්මයාගේ ගීතයක් අද ජයන්ත රත්නායකගේ හඬින් අහලා මේ පරිසරණ නිමා කරන්නේ. එහෙම කරන්නවට මට ඒක කලින් කියන්න ඕනේ. මම මුලින් ගායනා කරපු ගීතය මේ ජිතේෂ් මහාචාර්ය සුන්දරත්නන්ගේ පදරචනයක් සහ මහින්දි බණ්ඩාරගේ තනුවක්. දැන් මම කියන තාත්තගේ ගීතය, එය ප්‍රේම කිසාලස්ගේ පදරචනයක්, මගේ පියාගේ තනුව. ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හඳ පානේ මද අඳුරේ පත් පටලායමු ආයේ, අත් පටලායමු ආයේ.